ಸಿ ನ್ಯೂಸ್ ಯೂಟ್ಯೂಬ್ ನಾಲಿಕಾವ ಸಿ ನ್ಯೂಸ್ ಅಪಿವ ದನ್ಮ ಸಬ್ಸ್ಕ್ರೈಬ್ ಕರನ್ನ ನಾವಕ್ ಮತುಕರನ್ನ ಉತ್ಸಾಹ ಕರನ್ನ ಒಬ್ಬ ಪ್ರಶ್ನೆ ಕಲ ಕರ್ನಾವಟಗರು ಲೇಖನ್ ತುಮಾಗೆ ಬಿಲಿತುರಿ ದಿಗುವಕ್ ವಿದಿಯತ ಗಿಯೋ ಒಬ್ಬ ಮೊಲಿಮ ಪ್ರಶ್ನೆ ಕಲ ಕರ್ನಾವತಮೈ ಮೇ ಲಂಕಾವೇ ಕ್ಯಾಬಿನೆಟ್ ಮಂಡಳಿಯ ಪಿಲಿಮದವ ಲೇಖಮತುಮಾ ಇತಾಮ ನಿವರದಿ ವಿದ್ಯಾತ್ಮಕ ತರಕಯಕ್ ಮತುಕಲ ರಟಕ ಕ್ಯಾಬಿನೆಟ್ ಮಂಡಳಿಯ ಸಾಮಾಜಿಕ ಸಂಖ್ಯಾವ ಈ ರಟೆಯ ಸಂವರ್ಧನೆಯ ಸ್ವಭಾವೇ ಮನಿನ ದರ್ಶಕಯಕ್ ನಿವೇ ದೆನ್ ಚೀನೇ ಒಬ್ಬ ಉದಾಹರಣೆ ಇರಗನ್ನು ಉತ್ಸಾಹ ಕಲ ಚೀನೇ ಪವತಿನ್ನೆ ಹಾತ್ಪಸಿನ್ಮ ಅಪೇ ಪರಿಪಾಲನ ವ್ಯೂಹಿಟ ವಡಾ ವೆನಸ್ಸಕ 35 ಇತರ ಇನ್ನ ನಾಯಕತ್ವ ಕ್ಯಾಬಿನೆಟ್ ಮಂಡಳಿಯಕ್ ಸಹಿತ ಅಗಮತಿ ಜನಾಧಿಪತಿ ಅತುಲ್ ಕಂಡಾಯಮಕ್ ವಡಗರನು ඊට අමතරව චීනයේ තිබෙනවා මේ ඔටොනමස් රීජන්ස් ඒ කියන්නේ ස්වායක්ත කලාපවලට බෙදලා අපේ පළාත් සභා ක්‍රමයටත් වඩා එහා ගිය ඉන්දියාවේ ප්‍රාන්ත රාජ්‍ය සංකල්පයටත් එහා ගිය බලතල බෙදීමේ සිද්ධාන්තයක් මත තමයි චීනය පරිපාලනය කරන්නේ. එතකොට ඒ ස්වායක්ත කලාපවල වෙනම පරිපාලක ඉන්නවා. ඒ ඔක්කොම එකතු කළාම විශාල සංඛ්‍යාවක්. ඉන්දියාවත් එහෙමයි. කැබිනට් මණ්ඩලයේ අගමැති ප්‍රමුඛ කණ්ඩායමට අමතරව ප්‍රාන්තවල විශාල දේශපාලන නායකත්වයක් තිබෙනවා. ඒක එකතු කරන්නේ නැතුව තමයි ලංකාවේ කැබිනට් මණ්ඩලය ඉන්දියාවත් එක්ක සංසන්දනය කරන්නේ. දැන් ඉන්දියාව තමිල්නාඩුව කියන්නේ වෙනම රාජ්‍යයක් වගේ. ඒ ඔක්කොම එකතු කළාම විශාල දෙයක් එතන. ඊළඟ වැදගත්ම තැන කැබිනට් මණ්ඩලය වෙනුවෙන් කරන වියදම හෝ ඒ සමාජිකත්වයේ සම්බන්ධ කාරණාව ඒ කලාපයේ රටේ සංවර්ධනය සම්බන්ධව අතිශයින්ම සංවේදී නම් ලංකාවේ පළාත් සභා යටතේ තියෙන ආයතන පළාත් අධ්‍යාපනය පළාත් සෞඛ්‍ය සේවය පළාත් මාර්ග පද්ධතියේ මහා අසාමාන්‍ය වෙනසක් පහුගිය කාලේ වෙන්න ඕන. ඒ මොකද ලංකාවේ පළාත් සභා 9යි එක පළාතක ව්‍යවස්ථාවට අනුව ඇමතිවරු 4යි 4x9=36යි මහා ඇමතිවරු 9යි 36ට 9ක් එකතු කළාම ඇමතිවරු 45 දෙනෙක් හිටියනේ මේකේ. දැන් එක්කෙනෙක්වත් නැහැනේ. දැන් එහෙනම් මේ වියදම අසාමාන්‍ය විදිහට අපිට සංවර්ධනයක් විදිහට එළිය පේන්න ඕනේ. මම කියන්නේ මේ මේ තර්කයෙන් අපි එළිය මේ තර්කය අපි දීර්ඝ කාලයක් කතා කළා. ඇමති මණ්ඩලයේ සංඛ්‍යාවයි රටේ සංවර්ධනය අතර ක්ලෑෂ් එකක් තියෙනවා කියලා. මම ඔබට යෝජනා කරන්නේ ඇමතිවරයෙක්ගේ හෝ ඇමතිවරුන්ගේ සංඛ්‍යාව පිළිබඳ තර්කේ අපි මතු කරමු. ඇමතිවරයා වැඩ කරනවද නැද්ද කියන කාරණාව දර්ශකයක් විදිහට පාවිච්චි කළා. අපි කැබිනට් මණ්ඩලයේ 101ක් හිටියා 2010 කාලේ. හැබැයි සංවර්ධනයේ ලේකම්තුමා කිව්වාගේ අපි ඒකේ උච්චතම අවස්ථාවක් නිර්මාණය කළා. ඊළඟ එක රාජිත ඇමතිතුමා සම්බන්ධ ප්‍රශ්නය. රාජිත ඇමතිතුමා කැබිනට් මණ්ඩලයට එන්න හදනවා නම් ඒකට අපි අනවශ්‍ය බලපෑමක් නොකර සිටීමේ ගෞරවය පොදු ජන පෙරමුණට දෙන්න කියලා මම කියන්නේ. ඒ කියන්නේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා පත් කළාම අපි ඉතාම විනිවිද භාවයෙන් ඔහුට ඔහුගේ ආණ්ඩුව කරගෙන යන්න පහසුකම් සපයමින් ඉන්නේ. ඒ කියන්නේ ඔන්නම් අපිට නෑ අරයා එළියට දාන්න මෙයාව ඇතුළට ගන්න කියලා කිය අපි එතනට ගියේ නැහැ. හැබැයි කැබිනට් මණ්ඩලයේදී රාජිත ඇමතිතුමා ආණ්ඩුවට එනවා නම් සජබෙට චන්දදීපෝ කළුතර මිනිස්සු ඒ ගැන තීන්දුවක් ගන්න ඕන මුලින්ම. ඒ අයත් කැමති නම් රාජිත ඇමතිතුමත් කැමති නම් ජනාධිපතිතුමත් කැමති නම් අපේ විශේෂ අකමැත්තක් ඉස්සරහන් ගිහිල්ලා අපි හිටවන්නේ නැහැ. හැබැයි ඒ ගැන සදාචාරාත්මක දේශපාලන තීන්දුවක් ගන්න රාජිත ඇමතිතුමා පෞද්ගලිකවත් මගේ බොහොම ළඟ හිතවතෙක්. හැබැයි එතුමා වඩා හොඳයි අඩුම තරමින් හරීන් මනුෂ්‍යපු තැනවත් ආව නම් ඊට වඩා වටිනවා. දැන් ආවත් ඉතින් අපිට අවුලක් නැහැ. අපි ඒකට මොකද ආණ්ඩුකරණය සම්බන්ධ ජනාධිපතිවරයා ගන්න හැම තීන්දුවකටම එරෙහි වෙන දෙයක් අපි කරන්න යන්නේ නැහැ. හැබැයි එරෙහි විය යුතු තැනක් ආවොත් කොන්ද කෙලින් තියාගෙන නියත වශයෙන්ම අපි ඒකට එරෙහි වෙනවා. මං කිව්වේ මේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා එක අවස්ථාවක තීන්දු කළා පාර්ලිමේන්තුව නියෝජනය කරන ඕනෑම පාර්ශ්වයකට ආණ්ඩුවේ විධායක බලය සමාජික වෙන්න කියලා. ඒ කියන්නේ ජනාධිපති දුරේ හැර සියලු අවස්ථාවන් එතුමා විවෘත කළා. ඒ විවෘත කළ අවස්ථාවේදී තමයි හරින් ප්‍රනාන්දු ඇමතිතුමත් මනුෂ්‍ය නානකාර ඇමතිතුමත් ආණ්ඩුවට ආවේ. අද සමහරුන්ට මතක එතුමල්ල දෙන්නාවේ මේ ජන රනි වික්‍රමසිංහ ජනාධිපතිතුමා වැඩතේ කියලා නැහැ. ගෝඨාභය ජනාධිපතිතුමාගේ ආණ්ඩුව තියෙන වෙලාවේ තමයි. මං කියන්නේ ඒ විවෘත ආරාධනාව කරපු වෙලාවේ ආවනම් මීට වඩා වටිනවා කියලා මං කියන්නේ. කවුරු හරි අලුතෙන් එනවනම් ඒ එන කෙනෙක් එන්න. ඒ ගැන අපේ අහිතක් නැහැ. අපිට ඒ ගැන ඊරිසියාවක් කුහකකමක් නැහැ. අපි ඉතාම ආදරෙන් ඒ දිහා බලන්න අපේ දේශමල අධ්‍යාත්මය පිරිසිදුයි. මං කියන්නේ මීටත් වඩා වටිනා වෙලාව නම් කියලා.
නරත් මහත්තයට එතෙන්ට ඒ භූමිකාවට එන්න හැකියාවක් තිබුණාද? ඒ කියන්නේ එතුමත් එන්න පුළුවන්ද? ඒ සිටුේෂන් එක ඔහුට ඒ වෙලාවෙ එතෙන්ට එන්න පුළුවන්ද සාමාන්‍ය? විශේෂ නොහැකියාවක් තියෙන්න බෑ. රාජිත සේනාරත් කියන්නේ මේ රටේ වමේ දේශපාලනය කරපු කෙනෙක්. ඒ වගේම ඔහු 2007 ඉඳලා දීර්ඝ කාලයක් රාජපක්ෂ වරුන් සමග ආණ්ඩු කළා. දීවර සහ ජලජ සම්පත් ඇමතිවරයා විදිහටත්, ඒ වගේම ඉදිකිරීම් ඉංජිනේරු සේවා ඇමතිවරයා විදිහටත් කැබිනට් ඇමතිකම් දෙකක් කළා අපේ ආණ්ඩුවක් ඇතුලේ. එතුමාම කියනවා රාජපක්ෂල එතුමාගේ පාසල් මිත්‍රයෝ කියලා, රාජපක්ෂලක දේශපාලනය කරන්න පුළුවන් කියලා රාජිතමත්තුමාම ඊට ඉස්සෙල් ඕන් තරම් කියලා තියෙනවා. ඔහුට යම් යම් විවේචන තිබ්බේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිව සම්බන්ධව 2006 මැද භාගයේ විතර වෙලේ ඉඳලා. මම කියන්නේ ඉතින් ඇවිල්ලා වැඩක් කරනවා නම් කවුරු හරි ඕන කෙනෙක් එන්නේ, ඒක අවුලක් නැහැ. ඒකනේ ඔබතුමාර කියපු කාරණාව කලින් ඔබතුමා කිව්වේ හරින් මනුෂ්‍ය ආපු වෙලාවේ ආවනම් හොඳයි කියලා. කියන්නේ ඒ වෙලාවේ ගිලෙන නැවක් නේ තිබුණේ. ඒ හැබැයි දැන් නැව ගිලෙන්නේ නැති තත්වයට ටිකක් පත් වේගෙන එනකොට ඔන්න නිකන් මාරු වෙනා වගේ වැඩක්ද මේ වෙන්නේ යන්නේ? කියන්නේ දැන් එහෙම තත්වයක් නේද නැව ගිලේ කියලා හිතුව හැබැයි ගිඩුනේ නැහැ. එහෙම තත්වයක්ද දැන් ඒ නිසා නැවට ගොඩ වෙන්න හදනවා වගේ තත්වයක්ද ඔබතුමා දකින්නේ කොහොමද? හොඳ තැනක් මතු කළේ. ඒ වෙලාවේ නැව ගිලෙනා වගේ චිත්‍රයක් ඇන්දා දේශපාලන වශයෙන්. කරුමෙට අපේ සමහරුත් ඒ චිත්‍රයට රැවටුණා. නැත්තම් ඒ පාර්ලිමේන්තුවනේ මේ තියෙන්නේ, ඒ පාර්ලිමේන්තුව සංගීතයමනේ මේ තියෙන්නේ. ඒ නැවම දැන් ගිලෙන්නේ නෑ වගේ අපිට පේනවා. දැන් ওই දෙකම අපි එවලේ අරක විශ්වාස කළා කන්නෑමක් දැන් මේක විශ්වාස කරනවා. දේශපාලන වශයෙන් යම් අනතුරක් ඒ මොහොතේ තිබුණා නම් ඒ අනතුර එලෙසමයි. දේශපාලන වශයෙන් ශක්තියක් තිබුණා නම් ඒ මොහොතේ ඒ ශක්තිය ඒ විදිහටම තමයි තියෙන්නේ. මොකද අර සුඛාන මත මොකද්ද ඒක වෙන එක්කෙනෙක්ගේ අතේ තියෙන අවුලක් නෑ ඒක. සුඛානම හසුරවන කෙනා තුල යම් යම් වෙනස්කමක් කාණ්ඩු තුළ ඇති වෙන්න පුළුවන්. නමුත් සුඛානම කියන්නේ මුළු වාහනෙම නෙවෙයි. සී නිවුස් YouTube නාලිකාව. සී නිවුස් අපිව දැන්ම subscribe කරන්න.